අයිබවන් සුබ දසනක් අපි සූදානම් අයිබවන් සුබ දවසක් ආරම්භ කරන්නට පත්වරණ විස්තර ඔබට කියන්නට ජාතික පුවත්පත් අප අතේ තිබෙනවා. රටේ තොටේ තොරතුරු කොයි වගේද? මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා, ඒ වගේම තමයි අවි ආයුධ හම්බ වෙනවා. කොවිඩ් 19 තත්ත්වය කොයි වගේද? අපි බලමු. සුබ දසනක් දිනුෂ ඔබට. සුබ දසනක් ලක්මාලි. ඔබ සඳහන් කරන ලද කාරණා අදත් පුවත්පත් වල සඳහන් වෙනවා. අප සූදානම් මාබිම පුවත්පතෙන් අද දවසේ පුවත්තරතුරු ආරම්භ කරන්න. අංගොඩ ලොක්කාගේ කෝටි 42ක කුඩු අඹතලේ ගෙදරක ඩුබායි පණින්න හැදුව ලොක්කාගේ ගෝලයක් වමාරයි ගිනි අවි සහ උණ්ඩක් තිබිලා. මේ මාබිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයකින් අද තොරතුරු අනාවරණය කරන්නේ අංගොඩ ලොක්කාගේ කෝටි 42ක කුඩු සම්බන්ධයෙන්. මේ අංගොඩ ලොක්කාගේ කාරණා සම්බන්ධයෙන් විටින් විට තොරතුරු අපට වාර්තා වෙනවා. ඒ වගේම ඔහුගේ මරණය සම්බන්ධිනොත් විටින් විට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳවත් තවමත් නිශ්චිතව අනාවරණය වෙලා නැහැ. මේ DNA පරීක්ෂා ආදී කාරණාත් එක්ක අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා. අඹතලේ නිවසක කෝටි 45ක කුඩු සමග ගිනි අවි රට පනින්න යද්දී ඇල්ලූ සුබීර් තොරතුරු කියයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මේ විදිහට ලංකා පුරාම මේ දිනවල පාතාලයේ මර්ධනය කිරීම, ඒ වගේම මද්‍රව්‍ය වැටලීම්, කුඩු වැටලීම් ආදී දේවල් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනවා. අධිකරණ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි, විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ විශේෂයෙන් ආරක්ෂක ලේකම්තුමන්ට, ඒ වගේම ආරක්ෂක අංශවලට. මේ විශේෂ කාර්යභාරය ඔවුන් ඉතාමත් හොඳින් කරගෙන යද්දී සමහර ස්ථානවල සිටින රාජ්‍ය නිලධාරීන් කරන කාරණත් එක්ක, ඒ වගේම නිලධාරීන් තමන්ගේ රාජකාරීමේ වගකීම නිසි ලෙස ඉටු නොකොට මෙවැනි කාරණාවලට උල්පන්දන් දීම, උඩගෙඩි දීම, එහෙම නැත්නම් සහයෝගය දීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ සමාජයක් විදිහට. මේ දිවයින පුවත්පතේ ශීර්ෂය නිසයි එහෙම කියන්නට සිත්තුනේ. මහර බන්ධනාගාරයේ නියාමක මෙහෙවන හෙරොයින් කල්ලියක් අල්ලයි. මත්කුඩු, බැංකු පොත් 15ක්, ATM කාඩ් 13ක්, විදුලි තරාදියක් සමග 4ක් දැලේ. මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු විසින් මෙහෙයවූ හෙරොයින් චාවාරමක සුලමුල හෙලිකරගත් වෙයංගොඩ පොලිසිය එම නියාමකවරයා ඇතුළු සිව් දෙනෙකු සමග හෙරොයින් තොගයක් පෙරේදා අත්අඩංගුවටගෙන ඇත කියලා දිවයින පුවත්පත ශීර්ෂයක් සහිතව තොරතුරු අනාවරණය කරනවා. මේ සියලු කාරණා වෙත බලද්දී අපට නිශ්චිතව සඳහන් කරන්න පුළුවන් දේ තමයි බන්ධනාගාරය තුළ මේ සඳහා හවුල්කරුවන් ඉන්නවා. බන්ධනාගාර නියාමකවරුන් තමන්ගේ රාජකාරියට එහා ගිහිල්ලා කරනවා මෙන්න මේ වගේ දේවල්. ඒ නිසා මේ හිඳ තමයි STF ආරක්ෂාව, එහෙම නැත්නම් STF එකට පරීක්ෂා කිරීමේ අවස්ථාව, අවසරය ලබා දුන්නේ බන්ධනාගාරය තුළට පැමිණෙන්නන් සහ අමුත්තන් ඇතුළු සියලු දෙනා. ඒ ආදී කාරණා පිළිබඳ අවධානය යොමු කරද්දී දිනවින පුවත්පතෙත් මෙවැනිම දෙයක් අපට වාර්තා වෙනවා. මේ අවිජාවාරමේ යෙදුණු මේජර් සමග හමුදාවේ දෙකක් අත්අඩංගුවේ. යුද හමුදාවේ සේවයේ යෙදී සිටිමින් අවි ආයුධ චාවාරම් සිදු කළ මේජවරයෙකු ඇතුළු යුද හමුදාවේ සිද්දෙනක යුද හමුදා පොලිසිය CCMP එක අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු අනාවරණය කරන්න. දැන් රට පුරාම සිදුවන මෙවැනි අපරාධ, මෙවැනි කාරණා වෙත රජය දැඩිව අවධානය යොමු කළ රජය පාර්ශවයෙන් කළ හැකි උපරිම කාරණා සිදු කරද්දී, මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරද්දී, නිලධාරීන් විදිහට ඒවාට සහය දෙනවා විනා ඒවා කඩාකප්පල් කිරීම යුතු නොවේ. මේ රටේ ජනතාව ඔබ වෙනුවෙන් බදු ගෙවනවා සහ ඔබ වැටුප් ලබනවා. ඒ ජනතාවගේ සුභසිද්ධිය සහ ජනතාවට ඉතාමත් හොඳ වටපිටාවකින් යුතුව ජීවත් වීමේ අයිතිය තියෙනවා ලක්මාලි. ඔව්, අනිවාර්යෙන්ම ඒ අයිතිය වෙනුවෙන් තමයි හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ. ඒ අයිතිය අපට ලැබිලා තියෙනවා කියන විශ්වාසය දැනට ශ්‍රී ලාංකිකයන් තුළ ජනිත වෙලා තිබෙනවා. අපි යනවා ඩෙලි මිර පුවත්පතට. අංකුට ලොක්කාස් accomplices nabbed with 42 kg of heroin, firearms at Ambattale CCD arrested the suspect during interrogation of two accomplices of Angoda Lokka who were arrested earlier. මේ අංගොඩ ලොක්කා සම්බන්ධ කාරණාව සිංහල පුවත්පතෙත් වාර්තා වෙලා තිබුණා. අද ඩෙලි මිර පුවත්පතෙත් ඉඩ කඩක් වෙන් වෙලා තිබෙනවා ඒ වාර්තාව සඳහා. ඒ වගේම තවත් වාර්තාවක් අපි උපුටා ගන්නවා ඩෙලි මිර පුවත්පතෙන්. prison guard SLF civil workers nabbed for drug trafficking. මේ මහර බන්ධනාගාර නිලධාරීවරයෙක්, ඒ වගේම තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් අල්ලා ගත්තා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. පොලිස් arrested the suspects with 15 grams of heroin, 2 motorcycles, rupees 56,000 in cash, රුපියල් 56,000ක් මුදල්, ඒ වගේම මෝටර්සයිකල් දෙකක්, grams 15ක් මත්ද්‍රව්‍ය සමග ඔවුන් අත්අඩංගුවට ගත්තා කියන කාරණේ ඩෙලි මිර පුවත්පතේ ඉදිරියට සඳහන් වෙදී. අපි යනවා ද අයිලන්ඩ් පුවත්පතට. අයිලන්ඩ් පුවත්පතේ උපුටා ගැනීම. CID finds government analyst department linked to narcotic network. Defense Secretary Major General retired Kamal Gunaratna yesterday said that evidence had surfaced to prove that there had been network, a government analyst department officials involved in selling heroin sent for
ටෙස්ටිං මේ පරීක්ෂණ සඳහා යොමු කෙරෙන ගාර්මන්ට් ඇනලිස් ඩිපාර්ට්මන්ට් එක නාකොටික් එකත් සමග සම්බන්ධතාවයක් තිබුණා කියන කාරණාව තමයි මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කරන්නේ. මේ පිළිබඳව වාර්තා වෙනවා දි අයිලන්ඩ් පුවත්පතේ. අද දවසේදී BIA arrest yield guns drugs මේ දි අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය අපි ඔබට සඳහන් කළ කාරණාව බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අල්ලාගත්තේ අංගොඩ ලොක්කාගේ සගයාගේ මාර්ගෙන් සොයාගත් ඩ්‍රග්ස් එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය සහ ඒ අවියායුධ පිළිබඳව තමයි දි අයිලන්ඩ් පුවත්පත ප්‍රධාන ප්‍රතිශේෂ පාඨයෙන් සඳහන් කරලා තිබෙන්නේ. අපිට පාස්කු දින ප්‍රහාරය තමත් අමතක කරන්නට බෑ. ඒ පිළිබඳ විමර්ශනයන් සිදු කරනවා. ඒ පිළිබඳවත් අද වාර්තා වෙලා තිබෙනවා පුවත්පත්වල. ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය වෙනවන්නේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කොමිසම් සභාවේ ලබා දෙන සාක්ෂි පිළිබඳව සහරාන අනතුර බලධාරීන්ට දුන් බුද්ධි වාර්තා 347කට විචදයක් නැහැ. මා කියන දේ බොරු කළොත් මේ දැන් සේවය නැස් වෙනවා. මේ ඔක්කොටම කියන්න ඕනේ මමද ඊළඟට රටටම කිව්වේ නැත්තේ ඇයි කියලා අහවි. මේ වගේ ටීම් එකක් එක්ක වැඩ කරන්න විච්ච එක ගැන කනකාටුයි. මේ සාක්ෂි ලබා දෙමින් මේ කාරණා සඳහන් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා. රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා වශයෙන් තමා සහරාන් හෂීම් සම්බන්ධයෙන් 2015 සිට බුද්ධි වාර්තා 347ක් ඉහළ නිලධාරීන්ට යොමු කළත් ඊට අදාළව ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පෙරේදා ප්‍රකාශ කළේය කියලා සාක්ෂි සටහන ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂයට එක්වසු කරන පෙරේදා දවසේ ලබා දුන්නු සාක්ෂි. දැන් මේ ආකාරයෙන් බැලුවාම මේ නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු බුද්ධිංශ ප්‍රධානීන් තමන්ගේ රාජකාරිය ඉටු කරලා සහරන් සම්බන්ධයෙන් එන තොරතුරු විමර්ශනය කළ නිසාකාරයෙන් අදාළ බලධාරීන්ට ලබා දීලා තියෙනවා. නමුත් එතනින් එහාට මේ කාරණා සිදු වුණේ නැහැ. ඒ පිළිබඳව දැඩි උනන්දුවකින් හොයා බැලුවේ නැහැ කියන දේ තමයි කියන්නේ. අපට මතකයි ප්‍රහාරය සිදු වෙච්ච දවස්වලම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා දැනගෙන හිටියේ. හැබැයි මෙච්චර ලොකුවට ගහයි කියලා දැනගෙන හිටියේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කියන කාරණාත් එක්ක ඒ කාරණා සංසන්දනය වෙනවා. මේ ප්‍රහාරමාලාව පිළිබඳව නැත්තම් මෙවැනි ප්‍රහාරයක් එළවනවා කියලා දැනගෙන ඉඳලා තියෙනවා කියන එක කාටවත් දැන් නැහැ කියන්න බෑ. ඒ වගේම එවක හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් පැය 9ක ප්‍රකාශ සටහන් කර බවත් ලංකාදීපයේ තොරතුරු අනාවරණය කරනවා. හිටපු ජනපතිගෙන් පැය 9ක ප්‍රකාශයක් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසමේ විමර්ශනය එකකය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. මේ එතුමන්ගේ නිල නිවසට ගිහිලම තමයි මේ ප්‍රකාශය සටහන් තබාගෙන තියෙන්නේ කියලා පුවත්පත් අනාවරණය කරනවා. ඒ අතර දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. සහරාන් ගැන දුන් ලිපිය බුද්ධි රැස්වීමේදී සාකච්ඡා කළේ නැහැ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරු ලෙස සැලකෙන සහරාන් පිටරට පලා ගොස් ඇතැයි ජාතික බුද්ධි ප්‍රධානියාට ලැබී තිබූ වාර්තාව සම්බන්ධයෙන් පැවති පරස්පරතාව පෙන්වා තමා ඉදිරිපත් කළ ලිපිය එවකට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් නොකළ බව රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ කියලා දිනමින තොරතුරු අනාවරණය කරනවා. ඒ අතර මේ සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක සහරාන්ගේ පාස්කු ප්‍රහාරයත් එක්ක කරළියට ආපු තවත් කාරණාවක් තමයි මේ දිවයින පුවත්පතමයි ඒ තොරතුරු අනාවරණය කරේ ප්‍රධාන ශීර්ෂයක් සහිතව. අපට එවක මතකයි මේ සාෆි සම්බන්ධයෙන් කාරණාව වඳසැත්කම් සිදු කරනවායි කියලා. දැන් යලි ඒ කාරණාව කරළියට එනවා. මේ විදිහට දිවයින පුවත්පතයි ඒ තොරතුරු අනාවරණය කරන්නේ. සාෆිගේ බැංකු ගිණුමකින් කෝටි 44ක් සංසරණය වෙලා CID උසාවියට දන්වයි. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ ගෙනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී කුරුණෑගල මහරෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහම්මද් ශාෆි නැමැත්තාට අයත් ගිණුමකින් රුපියල් කෝටි 44ක මුදල් සංසරණය වී ඇති බව අනාවරණීය ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේ. දැන් මේ වගේ වෛද්‍යවරයෙක්ට කොහොමද කෝටි 44ක මුදලක් සංසරණය වෙන්නේ? මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙවැනි කාරණා පිළිබඳ විමසා බලන අතරවාරයේදී ඒ මුදල් ආවේ කොහොමද? ඒ වගේම ඒවගෙන් උනේ මොනවද? මේව සංසරණය උනේ කාටද? මේ ආදී සියලු දේ අපට ඉදිරියේදී දැන කියා ගන්නට පුළුවන්කම ලැබේවි. ඒ අතර සාෆිගේ සත්කමින් බිහි කළ බෙලිදාගේ හදිසි මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් හෙට හවස සිරුර ගොඩ ගැනීමට උසාවි නියෝග.
සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළේ චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සේංගු ශිහාබ්දීන් මොහම්මද් සාෆි කුරුණෑගල මහරවල්ලේ සේවය කළ සමී ඔහු විසින් සිදු කළ සිසේරියන් සැත්කමකින් අනතුරුව සිංහල ජාතික මවක් බිහි කළ දරුවෙකු මිය යනවා. ඒ මිය යාම සම්බන්ධයෙන් දැන් ඇය සැක පළ කරනවා. ඒ නිසා තමයි මේ සිරුර යළි ගොඩගන්නේ මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු සිදු කරන්න. ඒ අතර අපි යනවා දිවයින පුවත්පතටම. සහරාන් 60-70කට අන්තවාදී දේශන පවත්වලා මොහමඩ් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් පැවති ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් පැවැත්වූ පුහුණු කඳවුරු සහ වැඩපුළු නවයකදී පුද්ගලයන් 60-70ක් අතර පිරිසකට අව්‍යායුධ පුපුරණු ද්‍රව්‍ය පිළිබඳව මෙන්ම අන්තවාදය පිළිබඳව දේශන පවත්වා ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව වාර්තාවේ දැන් මේ දේවල් තමයි බුද්ධ්‍යංශ ප්‍රධානීන් අදාළ දේශපාලන අධිකාරියට අදාළ පොලිස්පතිවරයාට මේ ආරක්ෂක කමිටුවලදී දැනුම් දීලා තියෙන්නේ. මෙහෙම දේශන පවත්වනවා, මෙවැනි අව්‍යායුධ පුහුණු ලබා දෙනවා. හැබැයි ඒ දිනවල ඒ තොරතුරු ලැබෙද්දි ඒවය තරම් ගණන් ගන්නේ නැතුව හිටියේකේ ප්‍රතිඵල 300කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් තවමත් සදාකාලික ආබාධිතත්වයේ ඉන්න පිරිස විඳවනවා. හැබැයි ඒ බලධාරීන් විඳවන්නේ නැහැ කියන එක අදටත් ඒ විදිහටම ඒ අය ඒ විදිහටම ඉන්නවා. හොඳයි, අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව ඊස්ටර් සන්ඩේ පීකෝල් ඉන්වෙස්ටිගේටර්ස් විසිට සිරිසේන රෙකෝඩ් 10 අවර් ස්ටේට්මන්ට් ඔෆිසර්ස් ඔෆ් ද පොලිස් යුනිට් ඇටච් ටු ද ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් ඔෆ් ඉන්ක්වයරි ඉන්වෙස්ටිගේටින් 21st April 2019 ඊස්ටර් සන්ඩේ බොමින් විසිටඩ් ෆෝම ප්‍රෙසිඩෙන්ට් මෛත්‍රීපාල සිරිසේන ඇට හිස් ඔෆිෂියල් රෙසිඩන්ස් යෙස්ටර්ඩේ ටු රෙකෝඩ් හිස් ස්ටේට්මන්ට්. මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසටම ගොස් පැය 10ක වාර්තාවක් සටහන් කරගෙන තිබෙනවා කියන කාරණාවයි සිලෝන් Sahran Hashim and his associates has operates 10 training centers in 2018 in Nuwara Eliya, Hambantota and Mavanella areas. හම්බන්තොට නුවර එළිය මාවනැල්ල කියන ප්‍රදේශවල තමයි ට්‍රේනිංස් එහෙමත් නැත්නම් මේ පුහුණුවීම් 10ක් පුහුණු කඳවුරු 10ක් පමණ පවත්වා තිබෙනවා කියන කාරණාව සඳහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධව ජනාධිපති කොමිසමේදී තමයි අනාවරණය වෙලා තිබෙන්නේ. දි අයිලන්ඩ් පුවත්පතයි වාර්තා කරන්නේ. අපි යනවා මව්බිම පුවත්පතට. ප්‍රකාශයක් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනතාව අතරට ගිහින් ගැටලු විසඳා අභියෝග ජයගන්න රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු අමතමින් තමයි ජනාධිපතිවරයා මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ජනතාව අතරට යන්න ගිහිල්ලා ඔවුන්ගේ ගැටලු හඳුනා ගන්න, ඊට පස්සේ ගැටලු හඳුනාගෙන අවශ්‍ය විසඳුම් ලබා දෙන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේක ජයපතුමා තවන් තාකාරයකින් කරලා තියෙනවා. ප්‍රකාශ කිහිපයක් අපි මුටාගත්වා පුවත්පත් කිහිපයක. දිවයින පුවත්පතේ වාර්තා කරන්නේ මේ විදිහට ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයක්. අමාත්‍යංශවලට අලුතින් කුලි ගොඩනැගිලි වාහන එපා ජනපති ඇමතීන්ට දන්වයි. අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සඳහා කොලි පදනම් මත ගොඩනැගිලි හා වාහන අලුතෙන් ලබා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. කියන්නේ කුලියට අලුතෙන් ගොඩනැගිලි ගන්න ගිහිල්ලා අලුතෙන් වාහන ගන්න ගිහිල්ලා අමාත්‍යංශවල තියෙන මුදල් අනවශ්‍ය ආකාරයෙන් වියදම් කිරීම වැළැක්වීම තමයි ජනාධිපතිතුමන්ගේ මේ ප්‍රකාශයේ මේ නියාමනයේ අරමුණ බවට පත්වන්නේ. දිනමින පුවත්පත වාර්තා කරන ඒ අතර තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීම පිළිබඳව මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ජයග්‍රහණය කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාට ලැබෙන අමාත්‍යංශය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ඇමතිවරයා එම දුහුරේ දිවුරුම් දුන් අවස්ථාව ඊයේ දවසේ තමා දිවුරුම් දෙන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මත් ඒ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ ඡායාරූපය දක්වනවා පිබි ජයසුන්දර මහත්මයා, සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා, ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඡායාරූපයේ සිටිනවා. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාටත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි වෙනවා. ඒ වගේම දිනමින පුවත්පත තවත් කාරණාවක් එකතු කරනවා ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයක්. හිතට එකඟව හරි තීන්දුව ගන්නා රාජ්‍ය නිලධාරීන්ට වරදින්නේ නැහැ. හිතට එකඟව නිවැරදි තීන්දුව ගන්නා රාජ්‍ය සේවකයන් හට කිසිදා වරදින්නේ නැති බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඉක්මමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේය. ඒ වගේම කිසිම බයක් නැතුව මොන ව්‍යවස්ථාව මොන විදිහට තිබ්බත් වැඩ කටයුතු කරගෙන යන්න කියන එක තමයි ජනාධිපතිවරයා සඳහන් කළේ. තමන්ගේ සේවා කාලය තුළ
ජනතාවට සේවය කිරීම සඳහා කැපවෙන්න ජනතාව අතරට යන්න නැතුව පුටුවල ඉඳගෙන ඉඳලා රාජ්‍ය සේවයේ නිලධාරීන් රාජ්‍ය සේවයේ ලේකම්වරු වැඩ කරලා තේරුමක් නැහැ කියන එක තමයි ජනාධිපතිවන් අවධාරණය කරේ. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. හොඳයි, ඩේලි නිවුස් පුවත්පතේ ඡායාරූපයක් සමග පුටා ගැනීම ඔබ කියූ කාරණාව සඳහන් වෙලා තිබෙනවා ඡායාරූපයකින්. ඩේලි නිවුස් පුවත්පතෙත් දිනුෂ සුසිල් ප්‍රේමජයන්ත් ස්වෝන් ඉන් ඇස් ස්ටේට් මිනිස්ටර්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ දවසේදී දිනුම් දුන්නා. ඒ ඡායාරූපය ඩේලි නිවුස් පුවත්පතෙත් පළ වෙලා තිබෙනවා. ද අයිලන්ඩ් පුවත්පතේ ඡායාරූපයකටත් අපි අවධානය යොමු කරනවා. ඇක්ටින් බ්‍රිටිෂ් හයි කමිෂනර් ලීසා වැන්ස්ටල් මෙට් ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂේ ටෙම්පල් ක්‍රිස්. Yesterday they discussed bilateral issues and the COVID-19 situation. ඊ දවසේදී වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය ලීසා වැන්ස්ටෝල් අග්‍රාමාත්‍යතුමන්ව හමු වෙනවා අරලිය ගහ මන්තිරයේදී. එහිදී බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂික ගැටලු සහ COVID-19 තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බව තමයි ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. අපි යනවා මව්බිම පුවත්පතට. රටේ පුවත් මවන කතාවකට පත් වෙන්නේ එක්ක පාතාලේ ලක්මාලි නැක්මන් කුඩු අල්ලන එක මේ දවස්වල. ඒ වගේම ජනාධිපතිතුමා රට සංවර්ධනය කරන්න ඉදිරියට අරගෙන යන වැඩපිළිවෙල. ඒ අතර තවත් කාරණාවක් පිළිබඳ වැඩිදිනෙක අවධානයක් යොමු වෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා බවට පත් වෙන්නේ කවුද? එජාපයේ මහමැතිවරණයෙන් ලැබපු අන්ත පරාජයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉල්ලාස් වෙනවා. මම නායකත්වයෙන් ඉවත් වෙනවා, තරුණ නායකත්වෙක් මේ නාය තරුණ කෙනෙක් මේ නායකත්වයට ගේනවා කියන ප්‍රකාශය කරනවා. ඒකත් එක්ක වැඩිදිනෙකගේ අවධානයක් යොමු වෙනවා යලි එක්සත් ජාතික පක්ෂයේ බාර දෙන්නේ කාටද, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය තීරණය කරන්නේ කවුද කියන කාරණාව පිළිබඳව. ඒ අතර කරු ජයසූරිය මහත්මයාගේ නම යෝජනා වෙලා ඔහු කියනවා මම සූදානම් නායකත්වය බාර ගන්න කියලා. හැබැයි ඒ කතාව දැන් යන්නේ වෙන පැත්තකට. මේ මව්බිමේ ප්‍රධාන ශීර්ෂයක් මම එජාපයේ යාවජීව සමාජිකයෙක්, කෘත්‍ය අධිකාරියේ නැති කතාව විහිළුවක්, මාව නායකයා කරන්න නීතිමය බාධාවක් නැහැ, මේවා පක්ෂයත් පාක්ෂිකයත් විනාශ කරන වැඩ. මේ කරු ජයසූරිය මහතා කරන ප්‍රකාශය තුමන් නායකත්වය බාර ගන්න බලාගෙන හිටියට මම ලෑස්ති නායකත්වයට මං ඉස්සරහට අරගෙන යන්නම් එක්සත් ජාතික පක්ෂයේ කොට. එජාපයේ පැත්තෙන් කොළපාට තිබුණට කොළපාට කොඩියක් එතුමන්ට වැන්නේ නැහැ, රතුපාට එළියක් තමයි දැල්වෙන බව පේන්න තියෙන්නේ. ඒ අතර මව්බිම වාර්තා කරනවා තවත් තොරතුරක් මේ විදිහටම එජාපය අතෑරලා අපි ගාවට එන්න සජිත්ගෙන් කරුට ආරාධනාවක්. දුරකථනයෙන් දුරකථන ඇමතුමක් එනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තෙන්, සමග ජන බලවේගයේ පැත්තෙන්. එජාපයේ හිටියා ඇති, ওই නායකත්වය ගැන හිටියා ඇති, දැන් එන්න අපිත් එක්ක එකතු වෙන්න, සමග ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා කරු ජයසූරිය මහත්මයාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. අපි යනවා අරුණ පුවත්පතට. මේ නායකයා තෝරන ක්‍රමවේදය පිළිබඳවයි අරුණ අවධානය යොමු කරන්නේ. නායකයා තෝරන ක්‍රමය එජාපයේ විනාශයට මුලයි. කරුගේ මාධ්‍ය ඒකකයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනය 2010 සහ 2015 වර්ෂවලදී පක්ෂයට පරිබාහිර පුද්ගලයින් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේදී පවා නොසලකූ නිර්ණායක පක්ෂ නායකත්වයට සුදුසුන් තේරීමේදී සලකා බැලීම එක්සත් ජාතික පක්ෂයේ විනාශයට හේතුවන බව හිටපු කතානායක කරු ජයසූරියගේ මාධ්‍ය ඒකකයේ පවසයි කියලා අරුණ පුවත්පත තොරතුරු අනාවරණය කරනවා. හොඳයි, අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව මේ එක්සත් ජාතික පක්ෂයේ ගැටලුව සම්බන්ධයෙන් තමයි වාර්තා වෙලා තිබෙන්නේ. No obstacles to Karu becoming UNP leader. කිසිම බාධාවක් නැති බව තමයි සඳහන් කරන්නේ කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ භාර ගැනීමට. Obtained party membership for 2020. membership එක එහෙමත් නැත්නම් සමාජිකත්වයේ 2020 ආරම්භ තිබෙනවා. party life member since 2000 වසර 2000 සිට ඔහු යාවජීව සමාජිකයෙක් බව තමයි සඳහන් වෙන්නේ සිලෝන් ටුඩේ පුවත්පතෙත්. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතෙත් මේ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. new UNP leader to be from working committee. කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් තමයි අලුත් නායකයා බිහිවන්නේ කියන කාරණාව සඳහන් වෙනවා. according to the party constitution the new leader has to be member of WC. ඒ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක් විය යුතු බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ නව නායක a majority of UNPs would prefer to select a young leader. තරුණ නායකෙක් පැමිණිය යුතු බවත් සඳහන් වෙලා තිබෙනවා ඩේලි මිරර් පුවත්පතේ. ඒ වගේම අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. යලිත්වතාවක් සිලෝන් ටුඩේ පුවත්පතේ. අර ඔබ කියූ කාරණාව සඳහන් වෙලා තිබෙනවා. සජිත් ඉන්වයිට්ස් කරු ටු ජොයින් SJB. මේ සමග ජන බල පක්ෂයට ආරාධනාවක් ලැබිලා තිබෙනවා. UNP එකේ නායකයා වන්නට පෙරමග බලා සිටින කරු ජයසූරිය මහතාට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඒ පිළිබඳවත් සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරලා තිබෙනවා. අපි යනවා අරුණ පුවත්පතට. පාර්ලිමේන්තුව මහජන ගැලරිය වහලා, හැබැයි ගැලරිය අතුර මන්ත්‍රීවරු අතර කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මහජනතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ගැලරිය විවෘත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්ිටුව ඇත. ඒත් මන්ත්‍රීවරුන්ට පමණක් අමුත්තන් දස දෙනෙක්
බැගින් ගැලරියට ගේන්න පුළුවන්කම තියෙනවා. ඒ අතර රුපියල් 3000 කෑම වේල මන්ත්‍රීට 200ට දේශකයාගේ ප්‍රකාශයෙන් මන්ත්‍රීවරු කැළඹි දැන් මේ ප්‍රේමනාත් දොළවත්ත ඒ වගේම සීතා ආරම්භය පොර කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රශ්න කරනවා කොහෙද අපි රුපියල් 3000ක කෑම එකක් කෑවේ රුපියල් 200ට අපිට දෙන්නේ කොහොමද ඒක බොරු කතා කියන එපා ඒක 3000 වටිනාකමක් තිබ්බේ නැහැ කියලා කොහොම හරි අන්තිමේදී බලද්දී මාළු කෑම එක මිල රුපියල් 950ක් එළවලු කෑම එක රුපියල් 629ක වගේ වටිනාකමක් තියෙනවා කියලා තමයි අනාවරණය වෙන්නේ මේ වගේ දේවල් සමාජගත කරන්න එපා මිනිස්සු අපිත් එක්ක වෛර කරන්න පටන් ගයි කියලා එතින් යම් කිසි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණ බව තමයි අරුණ වාර්තා කරන්න දේශකයාගේ දේශනියත් එක්ක අපි යනවා අද පුවත්පතේ වාර්තා කරන්නේ මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල්ට මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට තවමත් අවසර නැහැ. ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත් වුණා මහජන ඡන්දයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන්. හැබැයි මේ වන විට මරණ දඬුවම් නියම වෙච්ච කෙනෙක් සහ අපැලක් ඉදිරිපත් කරන ලද කෙනෙක් ඒ නිසා ඔහුට හැකියාවක් තියේද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් තාමත් නීතිමය විමසා බැලීම සිදු කරන අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ ගැලරියේ වසා දැමීමේ පුවත පිළිබඳව පාර්ලිමේන්තුව ගැන දැන් අපි හැම කෙනෙක්ම අවධානයෙන් සිටින නිසා ඩේලි මිරර් පුවත්පතේ මේ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව මහජනයා සඳහා තාමත් විවෘත වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තු පබ්ලික් ගැලරි ටු රිමේන් ක්ලෝස්ඩ් COVID-19 හේතුවෙන් තමයි මේ වසා දැමීම සිදු වුණේ. තවමත් එය විවෘත කළා නැහැ මහජනයා සඳහා කියලා වාර්තා වෙලා තිබෙනවා. දැන් උපාධිධාරීන්ට රැකියා ලැබුණ පුවත ගැනත් අද වාර්තා වෙලා තිබෙනවා. පුවත්පත් වල අපි යනවා. ඊට පෙර අපි යනවා ලංකාදීපයේ මේ දෙදින විවාදයේ සම්බන්ධ විමසා බලන්නට. දෙදින විවාදයේ අදත් හෙටත් රජයේ ඉදිරි මාස 4 වියදම් සඳහා ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම පිළිබඳව යෝජනාව හා කොරෝනා සමයේදී රජයේ කළ වියදම් සම්බන්ධයෙන් දෙදින විවාදයක් මෙත් සභාවේදී අද සහ හෙට දවසේදී පැවැත්වෙන බව ලංකාදීපයේ තොරතුරු අනාවරණය කරන වගේම විවාහ විය හැකි වයස අවුරුදු 18ක් වැඩි කරන්න මන්ත්‍රී ප්‍රමිතගෙන් පෞද්ගලික කෙටුම් පතක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උත් ලංකාදීපය තොරතුරු අනාවරණය කරනවා. ඒ වගේම අද පුවත්පතට අපි අවධානය යොමු කරනවා ගැසට් පත්‍රිකා 80ක් පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කර නැහැ. මේ අද පුවත්පතේ අනාවරණය අපි දැන් යනවා ඔබ සඳහන් කරන ලද කාරණාවට අරුණ පුවත්පතට. උසස් පෙළ ප්‍රතිඵල මාස දෙකෙන් ගන්න ගුරුවරුන්ට කෝටි 45ක දීමනාවක්. ඒ කියන්නේ මෙම වර්ෂයේ සිට උසස් පෙළ විභාග පිළිතුරුපත් ඇගීම් කරන ගුරුවරු වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ කියලා අරුණ පුවත්පත තොරතුරු අනාවරණය කරනවා. ඒ අතර මව්බිමට අපි යනවා. මේ හිරගෙවල් වල සිටින දරුවන් ගැන ඇමතිනිය වාර්තාවක් ඉල්ලයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වාර්තාවක් ඉල්ලා තියෙනවා. මොකද අම්මලා හිරේ යද්දී දරුවොත් ඒත් එක්ක හිරේ යනවා. මේ දරුවෝ සම්බන්ධයෙන් තමයි ඇමතිතුමිය වාර්තාවක් ඉල්ලන්නේ. දැනට සිරගත වෙලා ඉන්න සමහරට වැරදි කරලා ඉන්න දරුවොත් ඉන්නවා. සමහරට කිසිම වැරද්දක් නොකර අම්මලා හිරේ ඉන්න නිසා අම්මලා දරුවොත් එක්ක දරුවෝ අම්මලත් එක්ක රඳවන්න අවශ්‍ය නිසා දරුවෝ රඳවා තබා ඉන්නවා. මේ හැමෝම ගැන තමයි ඇමතිතුමිය වාර්තාවක් ඉල්ලලා තියෙන්නේ. අපි යනවා ලංකාදීපයට මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව හැමෝම අවධානයෙන් ඉන්නවා. මොකද ඉතාම ඉක්මනින් ගමන් බිමන් යන්න අවශ්‍ය නිසා මධ්‍යම අධිවේගයේ කඩවත මීරිගම කොටස වසර 3කින් අවසන් කරනවා. මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරන ප්‍රකාශය වසර 3ක් ඇතුළත මධ්‍යම අධිවේගයේ කටයුතු අවසන් කරන්න සූදානම් බව අරුණ පුවත්පතට අපි මීළඟට අවධානය යොමු කරන්නේ. ව්‍යාපෘති ආරම්භ නොකළ මහවැලි ඉඩම් යලි පවරාගෙන මහවැලි කලාප 10 ඇතුළත ලබා දුන් ඉඩම්වල කිසිදු ව්‍යාපෘතියක් මෙතෙක් ආරම්භ කර නොමැති ආයෝජකයන්ගේ ඉඩම් යලි පවරා ගැනීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තීරණය කර තිබෙනවායි කියලා අරුණ තොරතුරු අනාවරණය කරනවා. අපි යනවා ඩෙලි මිරර් පුවත්පතට. ඩෙලි මිරර් පුවත්පතේ වාර්තාව expansion of Jaffna airport MOU with India to be signed for LKR 752 million. The government will sign a MOU with India to receive a cash grant of rupees 752 million for the expansion of the Jaffna international airport. Tourism Minister Prasanna Ranathunga said yesterday. ඒ දවසේදී ප්‍රසන්න රණතුංග මහතා තමයි සඳහන් කරන්නේ යාපනයේ ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය නවීකරණය කිරීම උදෙසා ඉන්දියාවෙන් මිලියන 752ක් ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව තමයි ඩෙලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. දැන් අපි දන්නවා මේ බන්ධනාගාරවල රැකවල බොහොම තර කරලා තිබෙනවා. විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා මේ ආරක්ෂාවට. ඒ නිසා බන්ධනාගාර තුළට කිසිම අනවශ්‍ය දෙයක් ඇතුල් වන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසාම සිදුවෙස කාරණාවක් කියලා අපිට හිතන්නට පුළුවන්. මේ පුවත දැක්කහම 3 inmates commit suicide over zero access to drug. මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් මත්ද්‍රව්‍ය නොමැති කමින් 3 දෙනෙක්ම ඔවුන් රැඳවියන් 3 දෙනෙක්ම සියදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙලා සියදිවි නසාගෙන තිබෙනවා කියන කාරණාව ඩෙලි මිරර් පුවත්පත වාර්තා වෙලා තිබෙනවා. අපි දන්නවා සියදිවි නසා ගැනීම හොඳ කාරණාවක් නෙමෙයි. නමුත් බන්ධනාගාරය තුළට ඉස්සර මේ දේවල් ගියා දැන් ඇතුළට යන්නේ නැහැ කියන කිසියම් ආකාරයක විශ්වාසයක් සාමාන්‍ය ජනතාව තුළ ඇති වෙනවා මෙවැනි වාර්තාවන් දකිද්දී.
ලෝක බැංකුවෙන්ම සල්ලි ණයට ගන්න ඕන නෑ සර් කියලා තමයි කියන්නේ මොකද මේ ආගේ බැංකුව ගිණුම් වල තියෙන සල්ලි ටික රාජ්‍ය සන්තක කරාට පස්සේ ආය ලෝක බැංකුවෙන් සල්ලි ගන්න ඕන වෙන එකක් නෑ එම්ඩී වීරරත්නගේ මරසිපාල එජාප නායකයා සැප්තැම්බර් මුල තෝරනවලු ඔව් එදාට තෝරන දිනයක් දෙයි මොකද එක එක දවසට තෝරනවා කියලා ආය ඊළඟ තෝරන දිනේ තමයි දෙන්නේ ෆේස්බුක් කාටුනි ජයන්ත වික්‍රමසිංහගේ එජාප නායකයා තේරීම තවත් කල් ගිහිල්ලු හානා හීය පානා අඬ හැරෙන්දනේ කෙරුවාවේ තරම කල් මැරුමෙන්ම දැනේ කියලා කියනවා. ඒ කියන්නේ නායකයා වෙනස් වෙන්නේ නැති වෙයිද කියලා. හුරේරාගේ කාටුනය අපි යනවා හසන්ත විජේනායකගේ අරුණ පුවත්පතේ. පාර්ලිමේන්තු එනවා කියලා වෙන වෙන ගෙවල් වලට ගිහින් මන්ත්‍රීවරු ඉන්නවලු බං. මෙහෙ අග්‍රාමාත්‍යතුමා දේශනය කරන අතරවාරයේ කරන ලද ප්‍රකාශයක් මේක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නෝනලාට වෙනම පුහුණුවක් දෙන්න වෙලාද සර් කියලා ඔන්න අහනවා හුරේරා. එමුනම් ඒත් එක්ක අපි දවසේ කාටුන් දවසේ පත්තර නිමා කරලා යන්නටයි සූදානම් වෙන්නේ. අපි යලිත් හෙට උදෑසන ඔබ හමු වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මිනකට අපේ සාකච්ඡාව සමගින් නායබෝව සුබ දවසක් සාකච්ඡාව සමගින් එක්වන්න ඔබට ආරාධනා කරමින් යලිත් හමු වෙමු. හෙට උදෑසන ඔබට ජයග්‍රහණය සුබ දවසක්. අයබෝවන්.